වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල අයිබෝන් චිරන් සුබදේශනක් අයිබෝන් තිලින සුබදේශනක් වංචාව දූෂණය හැමදාමත් මේ රටේ තිබුණා ඒ නිසා තමයි Neth Fm Balumgala මේ වංචාව දූෂණයට විරුද්ධව හැමදාමත් වංචා කරන අය සම්බන්ධයෙන් අනාවරණය කරන්නේ එතකොට මේ වංචාවන් කවද්ද නවතින්නේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා අද වෙනකොට රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා ජනතාවට උහුල ගන්න බැරි තරමටම ජීවන වියදම ඉහළ ගිහින් තියෙනවා මේ නිසා ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙනවා හොරා කාපු අපිට දෙන්න කියලා දැන් මේ දවස්වල පිළින මේ බොහෝ දෙනා ඉල්ලීම් කරන්නේ ජනතාව ඉල්ලීම් කරන්නේ මේ පාලකයෝ මේ දුරවලින් ඉවත් වුණාට තනතුරු අතෑරලා ගියාට විතරක් වැඩක් නැහැ ඔවුන් බලයේ ඉන්න කාලේ ජනතාවගේ මුදල් සොරකම් කළා ඒ සොරකම් කරපු මුදල් දීලා යන්න කියන ඉල්ලීම තමයි මේ මොහොතේදී සමාජයේ බොහෝ දෙනා අතර ඉතා ප්‍රසිද්ධ සරන් පාඩයක් බවට පත් වෙලා තියෙන්නේ මොකද මේ අර්බුද වලට වග කියන්න ඕන දේශපාලඥයෝ නිලධාරීන් ඒ වගේම මේ රටේ ජනතාවටත් යම් වගකීමක් තියෙනවා මොකද දේශපාලඥයෝ හැමදාමත් ජනතාව අන්දපු එක තමයි කරේ රැවට්ටුවා එහෙම රවට්ටමින් මේ රට මේ තත්ත්වයට පත් කළා ඔවුන් ගත්ත හැම තීන්දුවක්ම හරි කියලා අපිට විශ්වාස කරන්න බෑ සමහර තීන්දු නිසා මේ රටට අහිමි වුණු මුදල් කොච්චරද කියලා තාම ගණනය කරගන්නත් බෑ ඔබට ඒ වගේ අපේ රටට අහිමි කරපු දේවල් මතක් කරනවා නම් පෙලක් තියෙනවා මතක් කරලා දෙන්නනේ මේ දේශපාලඥයෝගේ වැරදි තීන්දුව తీරන නිසා හැබැයි දැන් ඉල්ලා අස්වෙනවා එකපාරටම ඔව් සෙට් එකම යනවා නේ ඔව් එකපාරට මේ හවස අර්බුදේ ඇති වුණා එකපාරටම ලියුම් ටික දුන්නා ඩක් ගාලා කට්ටිය අපි නම් දන්නේ වගේ නේ අත හොද ගන්න හරි දක්ෂයි දක්ෂයි හැබැයි එහෙම වුණා කියලා ඒගොල්ලන්ට මේ ප්‍රශ්نين පැනලා යන්න පුළුවන්ද ඒ වගේම එහෙම කරා කියලා ඒ අය ගත්තු තීන්දුව తీරනවලට වග කියනවද කියන ප්‍රශ්නය ජනතාවට තියෙනවා මොකද තිලින මේ මොහොතේදී මේ පාලකයෝ දේශපාලඥයෝ ගත්ත වැරදි තීන්දුව తీරන නිසා සහ මේ හොරා කාපු දේවල් නිසා පීඩාවට පත් වෙලා ඉන්නේ අද මේ රටේ සමස්ත ජනතාව ඒ පීඩනය දරා ගන්න බැරුව දුක් විඳින්නේ අද අපේ රටේ ජනතාව එතකොට මේ ඉල්ලාස්සුණු පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ දේශපාලඥයෝ වැරදි තීන්දුව తీරන ගත්තාම ඒවෙන් වෙන පාඩුව ගණනය කරන්න ආයතනයක් තියෙනවා ඒ තමයි අපේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහත්මයා පහුගිය කාලේ ඉඳන්ම මේ අපේ රටේ දේශපාලචින් කරන වැරදි තීන්දුව తీරන ඒගොල්ලෝ ගත්තු ක්‍රියාමාර්ග නිසා උණු පාඩුව සම්බන්ධයෙන් දිගටම අනාවරණය කරා. ඒ නිසා අපි එතුමට කතා කරා මේ රටට මේ දේශපාලචින් ගත්තු තීන්දුව తీරන නිසා වෙලා තියෙන දේවල් විගණකාධිපතිවරයා විදිහට හිටපු විගණකාධිපතිවරයා විදිහට එතුමගේ නිරීක්ෂණයට ලක්ුණේ කොහොමද කියන කාරණාව දැනගන්න. මම ඇත්තටම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ කතා කරා කෙනෙක් දේශපාලකයා නීතියට යටත් නැහැ කියන කතාව මම දෙකින් දෙකට ගොවා මොකද මූල්‍ය රෙගුලාසි ප්‍රධාන ගණන්දී මිලිදාරයේ නතර වෙනවා ඒ නිසා තමයි මේ ඔක්කොම 70 වසරක් සිස්ටම දේශපාලකයෝ මේ විදිහට රට විනාශ කරේ මං කොල්ල කෑවේ මොකද ඔවුන් ගන්නා තීරණ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිම වගකීමක් රටේ ඇත්ත වශයෙන්ම නීති පද්ධතිය තුළ නැහැ ඒ නිසා තමයි මේ වෙනකන් කිසිම දේශපාලකෙක් මූල්‍ය වංචා කරලා හෝ මූල්‍ය අවභාවිතයන් කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලැබලා නැහැ ලංකාවේ දඩුවම් ලබන්න නැත්තේ මොකද රාජ්‍ය නිලධාරයා තමයි රුපියලකට චෙක් එකකට තස්සන් කරන්න ඕනේ එතනින් එහාට යන්නේ නැහැ. ඇත්තටම අඳුකම් ව්‍යවස්ථාවෙන් මේ දේශපාලකයාට බලතල දුන්නා කැමතිවරයා සෙක්ෂන් 52 2 සෙක්ෂන් එක කියනවා කැමතිවරයාගේ නියෝගයන්ට යටත්ව ලේකම්වරයා ආයතන පාලනය කළ යුතුයි කියලා. ඉතින් එතනදී කැමතිවරයාට මේ බලතල ගියා. හැබැයි ගියාට ඔවුන්ට වගකීම මාරු වෙලා නැහැ. නීතිය යටතේ නීතියටේ වගකීම තියෙන ප්‍රධාන දගන් දෙමිලිවරෙන් නතර වෙනවා. එතන තමයි මේ ලොකුම issue එක තියෙන්නේ. ඒ නිසා නීත්‍යානුකූලව ඉස්සරහට ගියාම වෙන්නේ. ඉතින් නීතියට උසාවියට කරන්න දෙයක් නැහැ. වෙනත් නීති පද්ධති ගොඩක් ඇත්තටම සකස් කරන්න පුළුවන්කම තියෙනවා නමුත් ඒ නීතිපත්‍යය කවදාවත් මේ 70 වසර තුරම සකස් කරගත්තේ නෑ දේශපාලක ඇසින් මොකද ඔවුන් රටේ ගහන ඔක්කොම බ්ලන්ඩර්ස් වලට ඔවුන් වග කියන්නේ නැති විදිහට තමයි නීතිපත්‍යය සකස් වෙලා තියෙන්නේ ඒ අතරම කොච්චර බ්ලන්ඩර්ස් ගැව්වත් ඔවුන් සියලුම වරප්‍රසාද වලට යටත් වෙන වටපිටාවක් තියෙන්නේ ඒ නිසා මේ මම විශ්වාස කරන්නේ කිසි කෙනෙක් ඕක වෙනම ආයේ නීති ගෙනල්ලා පිටිපස්සට බලපාන විදිහට සම්මත කරගෙන මිසක් නැතු උසාවි ගියා කියලා මම හිතන්නේ උසාවියට තීරණ දෙන්න පුළුවන් වෙයි කියලා අර සමාජ කතාවක් තියෙනවා මේ අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා.
හැබැයි දැන් එහෙම කතාවක් තිබුණට මේ මොහොතේ සමාජයේ යම් මතයක් ඉදිරිපත් වෙමින් තිබෙනවා මේ ජනතාවගේ මුදල් හොරා කාපු කට්ටිය ඒ මුදල් දීලා යන්න ඕන කියලා. අර මේ මෙතුමගේ පැහැදිලි කිරීමේදී කියුණා මේ පාලකයෝ හැමදාම මේ අවුරුදු ගෙවිච්ච අවුරුදු 70 තුලම නීති සම්මත කරගත්තේ නැහැ තමන්ට හානියක් වෙනවා නම් සම්මත කරගත්ත නීති තමන්ට වරප්‍රසාද ලබා ගන්න. අන්න හරි. ඒ වරප්‍රසාද ටික ලබා ගන්න විතරයි ඒගොල්ලන්ට නීති ගේන්න උමනාකම තිබ්බේ. හැබැයි තමන් කරපු දේවල් සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් ඒගොල්ලන්ට තියෙනවද නේද? දැන් පොඩ්ඩක් අර ඉල්ලා අස්වනාට පස්සේම පොඩි පොඩි සටන් පාට දානවා නේ කියනවා ජනතාව ගැන හිතන්න. නෑ ඔච්චර කල් හිතුන්නේ නෑ. ඔව් නේද? හිතුණා නම් අද වගේ මේ වගේ තත්ත්වයක් ඇති වෙනවද? දැන් මේ ආර්ථික අර්බුදයේ කොච්චර දුරට ගිහින් තියෙනවද කියලා රටේ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑ. මේගොල්ලෝ වැරදි තීන්දුව తీරන රැසක් ගත්තා. ඔව්. සහ මේ ගන්න ඕන තීන්දුව తీරන નિયમિત වෙලාවට ගත්තෙත් නෑ తీරන. නේද? ඒක ප්‍රතිඵල තමයි මේ ඩොලර එක අතිශය වැඩි යගේකින් ඉහළ යෑම. මේ ඩොලර එක එහෙම වැඩි යගේකින් ඉහළ යෑමත් එක්කම බාණ්ඩ හා සේවා මිල ගණන් හිතන්න බැරි මට්ටමින් ඉහළ යෑම. මේ සියලු දේවල් වෙලා තියෙන්නේ හරියට ගන්න ඕන తీරනේ හරි වෙලාවට ගත්තේ නැහැ සහ ගන්න ඕන తీරන කොහෙත්ම ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ඩොලර එක හිර කරගෙන හිටියා. ඒ නිසා එක මේක ප්‍රෙෂර් එක වැඩි වුණා. එකපාර ඩොලර එක අතහැරපුවාම ඒක එකපාර ඉහළ ගියා. එතකොට මේ ආනයන කරන සියලුම දේවල් වල ගණන් වැඩි වුණා. මේගොල්ලෝ දැඩිව හිතන් ඉන්නේ අපි තමයි දන්නේ අපි තමයි මේක පාලනය කරන්නේ එහෙමනේ හිතන් හිටියේ නේ. තමයි හොඳටම කළේ කියලා නේ කිව්වේ. ඔව්. එහෙම කියලා අන්තිමේදී රටේ ජනතාවට අද කාලා බීලා ඇඳලා පාර බැහැලා යන්න බැරි තත්ත්වයක් පත් කරලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ මේ සමහර ගත්ත තීන්දු తీරන නිසා අපේ රටට විශාල මුදල් ධනස්කන්ධයක් අපිට වන්දි විදියට පිට රටවලට ගෙව්වා. ඒවා ඒ කාලේ ඉඳන් ගත්තොත් අර මං කිව්වා වගේ කියන්න පුළුවන් ඕන තරම්. අපි එකක් දෙයක් මතක් කරගමු. මොකද දන්නවද? මේවා අමතක වෙලා කියලා තමයි හිතන් ඉන්නේ ඒගොල්ලෝ ජනතාවට. ඒ වගේම මේවා අමතක වෙලා යන්න දෙන්නත් බෑ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කතා කරා මේ අපේ රට පාඩු කරපු ගනුදෙනු මොනවද කියන එක සම්බන්ධයෙන් ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නදීෂානි පෙරේරා මහත්මියත් එක්ක. සමහර විට මතක ඇති ජනතාවට අපි මේ එයාබස් ගනුදෙනුව කියන එක මේ එයාබස් කියන සමාගමට එවකට ශ්‍රී ලංකන් සමාගම ශ්‍රී ලංකන් එයාලයින්සින් හිටපු ඉහළ නිලධාරී අල්ලස් ගැනීම හේතුවේ ඒ සමාගමෙන් අල්ලසක් මත පදනම්ව ඒ සමාගමෙන් දුන්න ලොකු අල්ලසක් හේතු කොටගෙන ඒ සමාගමෙන් ගුවන් යාන අපි මිලදී ගන්නවා. පස්සේ මේ අල්ලස එළියට එනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා පිටරටවලදී. අන්තිමට මේ කන්ටැක්ට් මේ ජීවිතම කැන්සල් කරන්න වෙනවා. අන්තිමට එයා ශ්‍රී ලංකන් එයා එයාලයින් දෙකට ගෙවන්න වෙනවා. ශ්‍රී ලංකානු රුපියලින් කියනවා නම් බිලියන 22ක් අපිට ගෙවන්න වෙනවා මේක කැන්සල් කරන්න. එතකොට අද වෙනකන් එතකොට ඒ පුද්ගලයාට විරුද්ධව අල්ලස් නඩුවක් ගොමු වෙනවා. නමුත් අද වෙනකන් ඒ අර අල්ලස් නඩුවෙන් කුමක් වුණාද කිසි දන්නේ නැහැ. ඒ නඩුව එහෙමම තියෙන ගමන් අර රටට නැති මුදල් ආපසු අය කර ගැනීමට ගත්ත ක්‍රියාමාර්ග කුමක්ද කියන එකට ශ්‍රී ලංකන් න්‍යායලයන් සමාගම කිව්වේ ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි එහාට තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. පිළින රුපියල් බිලියන 21ක් කියලා කියන්නේ මේ කජු ඇට හෝ කොස්සට නෙමෙයි. මේ ජනතාවගේ බදු මුදල්. බදු මුදල්. ජනතාව මේ බොහොම මහන්සියෙන් හරිහම්බ කරන සල්ලි වලින් ඍජුව සහ වක්‍රව අය කරගත්ත බදු වලින් තමයි ඒ රුපියල් බිලියන 21 ගෙව්වේ. ඒ රුපියල් බිලියන 21 ඩොලර් වලින් තමයි ගෙව්වේ. එතකොට අද ඩොලර් හිඟයි කියලා කියනවා. එතකොට ඒවට වග කියන්න ඕන මේවා පාලනය කරපු අය. මේ නේද මේ නිලධාරීන් පත් කරපු අය. ඒ කියන්නේ මේ අර්බුදය මම හදපු අර්බුදයක් නෙමෙයි කියලා අත පිහදාගන්න කාටවත් බෑ. කාටවත් බෑ. කාටවත් බෑ. ඔව්. ඒ නිසා හැමෝටම වගකීමක් තියෙනවා. තමන් කරපු වැරදි නේද? තමන් හොරකම් කරපුවා කියලා දීලා යන්න. ඔව්. නේද? ඒ නිකන් ඉල්ලාස්සලා වැඩක් නෑ. ඉල්ලාස්සෙනවා ඒ. ඒ නිසා ජනතාව මේ සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. ජනතාව මේවා ගැන අවදියෙන් ඉඳලා මේවට මේ පීඩනයක් ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ මේවා ගැන දැනගෙන ඉන්නවා. මේවට මේ මෙහෙම කරන්න දෙන්න බෑ කියන එක ජනතාවේ පැත්තේ මෙච්චර කාලයක් තිබුණේ නෑ. ඔව්. තවදුරටත් මේ ආර්ථික අර්බුදයට පත් වෙන්න මොනවද ගත්ත වැරදි තීන්දුව తీරන කියන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි කතා කළේ එකයි. අවස් ගණන දුන එකයි. එකයි. තව තියෙනවෝ වගේ. තව තියෙනවෝ ඕන තරම්. කතා කළා දෙමු අපි නේ. ඔව්. දැන් මේ වෙනකොට මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන හේතුව මොකක්ද කියන එකත් හොයාගන්න එපා.
ඒ කියන්නේ ගත තීන්දුව తీරන බොහොමයක් වැරදි. නේද? බදු ප්‍රතිපත්තිය වෙනස් කරා ආපු ගමන් නේද මේ රජය? පහුගිය රජය බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. ඒ රජය ගත්ත සමහර තීන්දුව තියෙනවා වැරදි තීන්දුව. ඊට කලින් රජය ගත්ත ඒවත් තියෙනවා වැරදි තීන්දුව. එතකොට ඒ දේවල් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් නිකන් අත පිහගෙන ඉන්න බෑ කාටවත්. ඒ නිසා මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි කතා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයාට. එතුමා මේ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම පැහැදිලි කළා. කාලයක් තිස්සේ සිදුණු ආර්ථික ගැටලුවක් අනෙක් පැත්තෙන් වසංගතය නිසා පැවති ඇතිවෙච්ච තත්ත්වයක් කියන කාරණාව පිළිබඳව රජය තමන්ගේ නිසි අවධානය යොමු කරලා ප්‍රතිපත්ති තීන්දුව తీරන නොගැනීම කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ ආර්ථික අර්බුදය මේ තත්ත්වයට තීව්‍ර වීම සඳහා ප්‍රධානවම බලපෑවේ. ඒ අතර පළමුව විශේෂයෙන්ම කාබනික පොහොර භාවිතය සඳහා නැත්නම් රසායනික පොහොර තහනම් කිරීම ආනයනයේ තහනම් කිරීමේ දත්ත ක්‍රියාමාර්ගය ඉතාමත්ම අදූරදර්ශී හා බොහොම බරපතල ආකාරයේ නරක ප්‍රතිඵල උදා කර දීමට හේතු වුණා. මේ හේතුවෙන් තමයි විශේෂයෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක් වෙන්න බලපාන්නේ. දෙවන කාරණා විදිහට රජය එතෙක් විශේෂයෙන්ම සංවර්ධන වැඩසටහන් කීපයක් යෝජනා වෙලා තිබුණා පෞද්ගලික රජය යටතේ. ඒ අතර සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාප්ති, කැලණි ගඟ ආදාළ ව්‍යාප්තිය, කැලණි දුම්රිය මාර්ග ව්‍යාප්ති, මේ සියලුම ව්‍යාප්ති අත්නෝමතික විදියට නවතා දැමුවා. ඇත්තටම මේ ව්‍යාප්ති හරහා වාර්ෂිකව සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගලාගෙන එනවා. එම ව්‍යාප්ති නිසි පරිදි යොමු වෙන්නේ මූලික වශයෙන්ම ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ දිශාවට අදාළව මෙන්න මේ ලබා ගන්න රර් බීන 4.5ක් විතර තිබුණු අතිවිශාල සංවර්ධන ණය යෝජනා ක්‍රම රජය අත්නෝමතික විදියට නවතා දැමීම හේතු වුණා. විශේෂයෙන්ම අපිට සානදායි කොන්දේසි යටතේ ණය ලබා ගැනීමේ අවස්ථාව අවහිර කරන්න. අද වෙනකොට අර සාමාන්‍යයෙන් අපි මේ අපේ රටේ බැංකුවකින් ණයක් ගත්තාම ඒක ගෙවා ගන්න බැරුණොත් ක්‍රිබ් එකට යනවා කියලා කියනවනේ. ඒ වගේ අපේ රටත් අර CC කියන රේටින් වලට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිබ් එකට වැටෙනවා සමානයි. දැන් ලෝකෙන් අපිට ණය දෙන ආයතනකින් ණය ගන්න බෑ නේද? ණය අරගෙන රෝල ගහගෙන මිනිස්සු අඳගෙන මේක කරගෙන ගියානේ බොරු කී කියා. නැතුව මේ රටේ දේශීය ආර්ථිකේ නංවන්න වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක කරාද? එහෙමුන්නේ. එහෙම වුණා නම් අද වෙනකොට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. සහ මේ අපේ රටට එන්න තිබ්බ ආයෝජන පවා මේ පැහැදිලි කිරීම වල බොහොම පැහැදිලිව කියවෙනවා. අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරවන්න තිබුණු ආයෝජන ව්‍යාපෘති පවා ඔහේ අර මේ Tamanට ලැබෙන කොමිස් කුට්ටිය මේ නොලැබෙන බව පේනකොට ලැබෙන්නේ නැහැ කියලා දැනනකොට ඒව නිකන් මත ඇරලා දානවා. හැබැයි ඒකෙන් වෙන්නේ අපේ රටේ ඩොලර් ප්‍රමාණය හිඟ වෙච්ච එක. ඩොලර් ප්‍රමාණය හිඟ වුණා අන්තිමේදී. දැන් මේ වෙනකොට තෙල් ටිකක් ගන්න නැහැ. විදුලිය නැහැ. නේද? මේ ප්‍රශ්නේ මේගොල්ලෝ ඇති කරපු ඒවනේ. දැන් ඒගොල්ලොම ඊට පස්සේ ඒවා අපි තමයි විසඳුවේ කියලා ලකුණු දාගන්න හදනවා නේද? එහෙම දැන් රවට්ටන්න බෑ ජනතාවට. තවදුරටත් මේ ඇති කරලා තියෙන අර්බුදය මොකක්ද කියන එක සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයා මෙහෙම පැහැදිලි කළා. රජයේ බදු ආදායම විශාල විදියට අඩු කරගනු ලැබුවා. පහුගිය රජයේ දැත්ත එක් හොඳ ක්‍රියාමාර්ගයක් තමයි විශේෂයෙන්ම රජයේ ආදායම වැඩි දියුණුකරනද අලුතෙන් බදු අඳුන්වා දීම වගේම ආදායම් බදු විදිහට බදු ගෙවිය හැකි පුද්ගලයන් ඉලක්ක කරගෙන බදු අය කිරීමක් සිද්ධ වුණා. මේ බදු ප්‍රමාණය විශාල ආකාරයට කපා හැරීමක් සිද්ධ කරනු ලැබුවා නව රජයේ බලයට පත් වීමක් සමග. ඒකේ ඇතුළ හරහා මම හිතන්නේ රුපියල් බිලියන 850ක් විතර ප්‍රමාණයක් රජයට අහිමි වුණා. මෙන්න මේ අහිමි කරගත්ත බදු ආදායම ඊළඟට හේතු වෙනවා විශේෂයෙන්ම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ කරන්න. දැන් ලංකාව අපි බැලුවොත් 2010 වූ කාල සීමාවේ තුල ඉඳලා අපි බැලුවොත් ගෙවුම් ශේෂයට අදාළව විදේශ සංචිතවලට අදාළ තත්ත්වය පිළිබඳ බැලුවොත් මේ සංචිත කඩාවැටීම කියන එක අඛණ්ඩව සිදුවෙමින් පැවති කාර්යයක්ව පැවති. ඒ සංචිත කඩාවැටෙන අවස්ථාවවලදී රජයේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා ණය ලබා ගනිමින් එම සංචිත යහපත් මට්ටමකට පවත්වා ගැනීමක් සිද්ධ කළා. දැන් මේ රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයේ උඩ ඇතිවෙච්ච දේ තමයි එක පැත්තකින් සංචාරක කර්මාන්තයේ වසංගතය නිසා වැටෙන තත්ත්වයක් තුළදී අනෙක් පැත්තෙන් රජයේ හිතුමතාම සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම සමග ඇතිවෙච්ච දේ තමයි රජය ගන්න ලැබූ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතු වුණා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට
ලංකාවට ගිහිල්ලා ණය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා 2020 ජුනි මාසයේදී. ණය ශ්‍රේණිය ගති කිරීම වල අපි C ශ්‍රේණියට වැටෙනවා. C ශ්‍රේණිය කියලා කියන්නේ අපිට ණය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අපිව වැහෙන කියන ක්‍රිබ් එකට වැටෙනවා කියලා. ඒ ක්‍රිබ් එකට වැටුණු හා සමාන තත්යකට පත් වුණා. ඇත්තටම මේ පත්වීම හොඳාකාරවම දැන දැන දැක දැක රජය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත ඒ ආකාරයේ තත්ත්වයක් ඇති වුණා. එහෙම තත්ත්ව වලට මේ මොකද කියන්නේ කවුද මේ ඉල්ලාස්වීම් වලින් පමණක් මේ නාට්‍ය ඉවරද කියලා තමයි ජනතාව බලාගෙන ඉන්නේ. හැබැයි නාට්‍ය එතනින් ඉවර නැහැ. ඉතින් මේ දේශපාලඥයන් මේ තරමටම හොරකමට ලැබි ඇයි නේද? කොමිස් ගහනවා නේද? අවුරුදු 4කට 5කට සැරයක් පාර්ලිමේන්තුවට ආවොත් වාහන පොමිට් එකක් හම්බෙනවා. ඒකිනුත් වාහන ගන්නට වඩා විකුරනවා නේද? ඊට පස්සේ බාර් පොමිට් ගන්නවා. ඒව ඇහුවාම කියන්න හේතු නම් ඕනෑ තරම් දිනනවා. තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරලා නේද මොකක් හරි ආයෝජකයෙක් වැඩක් ගෙනාවොත් කොමිස් ඉල්ලනවා නේ? ඒගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම මේ කියන්නේ හැමෝම කෙනෙක් කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම ඉල්ලපුවට උදාහරණ Neth Fm Balumgalin කියලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම ඇයි මේ හොරකමට යන්නේ දේශපාලඥයෝ කියන කාරණාව සම්බන්ධයෙන් උත් හිටපු විගණක අධිපතිතුමා ගාමිණී විජේසිංහ මහත්මයා මෙන්න මෙහෙම පැහැදිලි කළා. මිනිස්සු සාමාන්‍යයෙන් හොරකමට වංචාවට ලැබී ඊට පස්සේ ආනන්දදේ මංකොල්ල කැමරට ලැබී විශේෂයෙන්ම අපේ දේශපාලඥයෝ. ඉතින් ඒ නිසා මේ රට කොච්චර ණය වුණත් ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ. ඒගොල්ලෝ ණය අරගෙන කතා මේක දිගින් දිගටම ගෙනවා. නමුත් දැන් ණයෙන් උඩටම ණය ගිහිලා තියෙන්නේ. එතන තමයි මේ පස්සේ වෙන්නේ. නැත්නම් තව ට්‍රිලියන ගණනක් ගියත් මේ අපේ අදැමන නෝ මේක බලපෑම තිබුණාට තාත් අවුරුදු ගණනක් යනවා. ඉතින් මිනිසුන්පත් දැනන්න ගත්තේ මේක Tamanta දැනනේ කොටනේ. ඒක අපේ මිනිස්සු හරි ආත්මార్థකාමීනේ. මොකද දැන් රට මෙච්චර අර්බුදයකට ලක් වෙලා තියෙන විදිය දැන් මම මතකයි 2018 2019 මම දිගටම කිව්වා 21 22 වෙනකොට මේ රට ලෝට රොස් දෙන්නේ නැති වෙන අය ප්‍රමාණය මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් කරන්න කියලා. ඊළඟට රටේ සම්පත් දිය වෙනවා කියලා දිගින් දිගටම සියලුම දෙනා හිටෝ මා බැංකුවත් ප්‍රතිරක් කිව්වා මමත් කිව්වා. නමුත් සතේකට මිනිස්සු ගණන් ගත්තේ නැහැ නේ. නමුත් අද තමන්ගේ ගෙදර ඩීසල් ටීවී වරකට තමන්ගේ ගෙදර ගෑස් ටීවී වරකට තමයි මිනිසුන්ට දෙක දැනෙන්න ගත්තේ. මොකද අපි පැහැදිලිව තේරුම් ගන්න වැදගත් දේ තමයි දේශපාලකය කියලා කියන්නේ අපි නියෝජිතයට යවුවට එමිනිය අපිව නියෝජනය කරන්නේ නැහැ. ඒගොල්ලෙක් කවලා ඒගොල්ලන්ව ඇටික් කරගන්නවා මිසක් රට නියෝජනය කරන ගම නියෝජනය කරන දේශපාලන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ චන්දි දල්සරය 12ට ඉවර වෙනවා. ඊට පස්සේ ඉන්නේ වෙන ඒකාධිපතිවාදයක්. නියෝජ්‍යයගිල්ල නියෝජ්‍යයක වැඩ කරගන්නවා. ජනතාව කියන්නේ ප්‍රින්සිපල් ප්‍රධානියා එමිනියාව යවලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආය අවුරුදු පහක් බලා ඉන්නවා ඊළඟ ඡන්දේ එනකන්. ඒක තමයි කතන්දරේ. ඔක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 2:55:33 දුරකථනයත් අපි වෙන් කරන ඔබට කතා කරන්න අපි විරාමයක් ලබා ගන්නවා. කැපවි ජනතා සේවයට බැලුම්ගල අනිත් පැත්තෙන් අපි ගත්තොත් අර කියපු පොහොර සම්බන්ධ සිද්ධියේදී අපේ රටට ඒ චීන සමාගමට වන්දි වශයෙන් ගෙවන්න වෙනවා රුපියල් වලින් ගත්තොත් බිලියන 1.3 බිලියන. අනිත් පැත්තෙන් දැන් ඊට පස්සේ අපි දැන් ගිහිල්ලා නැනෝ නයිට්‍රජන් ගින්නනවනේ පොහොර. ඉතින් එතකොට ආයිත් වේගෙන් කියනවා අපි රුපියල් මිලියන 504. ඉතින් මේව වළක්වා ගන්න පුළුවන් වෙච්ච වියදම් නෙමෙයිද කියලා ජනතාවට අහන්න පුළුවන්. මේ අපිට දැන් මේ හොඳටම නැති වෙලා තියෙන ඩොලර් නේද මේ? පහුගිය ටිකේ කතා වුණා සීනි වංචාව ගැන. එතනදී අපි දකිනවා රටක බදු මුදල් වෙනස් වෙනවා. බද්දක් දැක්වලදී බද්දක් අඩු වෙනවා වැඩි වෙනවා. අත්‍යවශ්‍ය මේ කිහිප දෙයක එක පාර්ශවයක වාසියක් තකා මේ රටක නීතිය වෙනස් වෙනවා කියලා. එතනදී සතස මිලියන 75ක පාඩු ලැබෙන සම්පූර්ණ පාඩුව ගණනය කළොත් ඒ නැති වෙච්ච බදු ආයතනත් එක්ක බිලියන 15.9ක් වෙනවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විදායක අධ්‍යක්ෂ අධිශානි පෙරේරා මහත්මිය එය සඳහන් කරනවා පොහොර නැව වෙනුවෙන් රුපියල් බිලියන 1.3 අපි කියුවා කියලා. ලක්ෂ වලින් කිව්වොත් එහෙම ඒක ලක්ෂ 1300ක් විතර වගේ මුදලක්. එතකොට මොනතරම් මුදලක්ද ඒක? එතකොට ඒ සල්ලි මේ රටේ ජනතාවගේ සල්ලි කවුරුවත් ගෙදරින් ගෙනල්ලා 225 හරි නැත්නම් 225න් කලින් හිටපු අය හරි එක්කෙනෙක්වත් තමන්ගේ අතේ සල්ලි වලින් නේ තමන් හම්බ කරපු ඒවෙන් ගෙව්වේ නැහෙනේ. නෑ කිල්ල දැන් මේ පොහොර නැව සම්බන්ධ කාරණාවේදී මේ පොහොර තොගය චීනෙන් ලබා ගන්න අනුමත කළේ කවුද? අපේ රටේ මිනිස්සු නෙමෙයිනේ නිලධාරීන්, දේශපාලකයෝ. මේ ඒ අනුමැතිය ලබා දීලා ඒ දේවල් කළේ. එතකොට ඒක සම්බන්ධයෙන් මේක සුදුසු නැහැ කියනකොට ඒ
සම්බන්ධයෙන් පරීක්ෂණ කරේ මේ රටේ නිලධාරීන් පාලකයෝ. හැබැයි අවසාන වශයෙන් මේක සම්බන්ධයෙන් වෙන මේ අන්තිම නඩු විභාග අරේ මේ ඔකම ගිහිල්ලා වන්දි ගෙවන්න උනහම කාගේ සල්ලි වලින්ද ගෙවන්නේ? ජනතාවගේ සල්ලි වලින්. ජනතාවගේ බදු මුදල්. හැබැයි එහෙම බදු මුදල් වලින් ගෙවුවට පස්සේ ඒවා ගෙවන්න තීන්දුව తీරන ගත්ත පාලකයෝ මැති ඇමතිවරු දැන් දුර වලින් ඉල්ලා ආස් වෙලා අත හොදගෙන රයිට් අපේ වැඩේ ඉවරයි අපි දැන් යනවට ටාබායි කියලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මෙතනින් කතාව ඉවරයිද? ඉවර නෑ. යන්න ගියපෝ එයා තාය ඇවිල්ලා නේ. අයියේ බාර ගත්තනේ නේද? ඔව් තමයි කියන්නේ. මොන නාට්‍යද කියලා හිතනවා නේද ඉතින්? කවද මේ අන්දන්නේ? ඒ නිසා තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ එකක් දෙකක් නෙමෙයි වෙලා තියෙන්නේ. තව 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 මේ වගේ මේගොල්ලන්ගේ අත්නෝමතික නැත්තම් මේගොල්ලන්ගේ හිතු මතේ ගත්ත තීන්දුව తీරන හොයලා බලන්න නැතුව ගත්ත තීන්දුව తీරන නිසා අපේ ධනය විනාශ කරපුවා තව ඕන තරම් තියෙනවා මේ වගේ. එළියට ආපු තොරතුරුත් එක්ක අපි ගත්තොත් පහුගිය ටිකේ තොරතුරු එළියට එමින් තිබුණා. සුදුරෝණු සම්බන්ධයෙන් දිගටම සිදුවන වංචාවක් ගැන එතනදී එළියට ඇවිල්ලා තියෙන තොරතුරුත් එක්ක ගණනය කළාම ලංකාවට තියෙන පාඩුවේ රුපියල් මිලියන 17.9ක් වෙනවා. ඉතින් මේ වගේ දිගටම කියන්න පුළුවන් සීලින මං හිතන්නේ උහුලන්න බැරි තරම් පාඩු සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේවා ඔක්කොම වැළැක්විය හැකි දේවල් නෙමෙයි. අනිතක මේ ඉරන ගතේනම් කා වෙනුවෙන්ද රට වෙනුවෙන්ද එහෙම නැත්නම් කිහිප දෙනෙකුගේ වංශනික පරමාර්ථයන් උදෙසාද කියන එක අපිට අහන්න වෙනවා. අහන්න වෙනවා ඉතින් නේද? උත්තර තමයි නැත්තේ. ඔව්. තාමත් උත්තර නැහැ නේ? තාමත් උත්තර නැහැ. අපිට දුරකතරෙන් ඉන්නවා මහභාගෙන් හිතවතියක් කතා කරන්න. අයබෝන්. අයබෝන්. සුබදේශනක් කියන්න ඔබතුමගෙන්. සුබදේශනක්. ඔව් මහත්තයා මෙහෙමයි අපිට අපේ ජාතික ගීය කියනකොට ඕක කියන්න බැරි වෙන ලැජ්ජ සද්දවිට අපි පත් කරා මේ මිනිස්සු. මම කියන්නේ මිනිස්සුන්ගේ ගෑනුන්ගේ කඳුළු මේ. මෙහෙම නැත්තම් කවුරුත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. අපේ මිනිස්සු නැගිටින්න ඕනේ මෙහෙම. මෙහෙම කතා කරන්න ඕනේ හරි දෙයට. කොන්ද පණ ඇතුව මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මේ මිනිසුන්ගේ කොන්ද කැඩිලා මෙච්චර කල් හිටියේ. ඒ නිසා මම කියන්නේ විශාරද දේවල් නෙමෙයි. මම කියන්නේ තියෙන එකම දේ හරි දෙයට හරි කියන අපේ මිනිස්සු දැනගන්න ඕනේ. හොඳයි. හරි දෙයට හරි කියන්නත් වැරදි දෙය වැරදි විදිහට දකින්නත් ජනතාවට බුද්ධිමත් බව තියෙන්න ඕන. සාක්ෂරතාවය තියෙනවනේ අපේ රට. මේ ආසියානු කලාපයේ හොඳ සාක්ෂරතාවය තියෙන රටක් විදිහට තමයි හඳුන්වන්නේ. හැබැයි දෙන්න මේ සමහර කාලවල වලදී මේ වැරදි දේවල් දැක්කා. හැබැයි මේ කමක් නැහැ වැරදි දේවල් කරාට මේ රට හැදෙනවනි. මේ පාරවල් හැදෙනවනි. මේ අපිට කණ්ඩ තියෙනවනි කියලා මේ හිටිය කට වහගෙන නේ අපි හැමෝම. හැබැයි ඒකේ ප්‍රතිඵල තමයි අඩු වැඩි වශයෙන් මේ අපි හැමෝම භුක්ති විඳින්නේ මේ වෙලාවේ. ඉතින් එහෙම අද වෙනකොට ජනතාවට මේ විදිහට අසීමාන්තික ජීවන බරක් උහුලන්න සිද්ධ වෙලා තියෙන්නේ පාලකයන් ගත්ත වැරදි තීන්දුව తీරන නිසා. මේ තීන්දුව తీරන හරි වුණා නම් අද වෙනකොට අපිට මෙහෙම තත්ත්වයක් එන්නේ නැහැ. සමහරු කිව්වා අපි IMF යන්නේ නැහැ නේද? සමහරු කිව්වා අපි ඩොලරය පා කරන්නේ නැහැ. මේක අපි අල්ලගෙන ඉන්නවා නේ. ඒ එහෙම තීන්දුව తీරන ගත්තා. විශේෂයෙන්ම ෂවරින් බොන්ඩ්ස් වලට දිගින් දිගටම යනවා කියන්නේම දූෂණය සඳහා තමයි මඟ පාදන්නේ. ඊළඟ IMF යන්න කැමති නැහැ කියලා කියන්නේම පාලක සල්ලි හොරගම් කරන්න තමයි වැඩේ කරන්න කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා ජාත්‍යන්තර ආයතනකවත් රට උදව් කරන්නේ නැහැ. නමුත් හේතම හොද ගුඩ් ගවර්නන්ස් වැඩපිළිවෙලක් මේ විදිහට සකස් කරගත්තොත් එහෙම මම ඉතින් රට ඉක්මනටම බේල් අවුට් කරයි මේ මුදවා ගැනීම ඉතින් ජාත්‍යන්තර ආයතනික තමයි. ලානික ලංකාවටත් මේ ඩොලර් එක තියෙන විෂය වැඩි ප්‍රෙෂර් එක තියෙන්නේ මේ ආහාර ගෙන්නීම සඳහා. නමුත් මේ ආහාර සුරක්ෂිතතාවය දේශවල පොලෙන් දේශීය නිෂ්පාදන දේශීය කුසගොවිය ආරක්ෂා කරොත් එහෙම පටක් ගාලා සාමාජ ඉක්මනින් වැඩ පටන් ගනිමින් මම ඉතින් හිටපු විගණකාධිපති ගාමිණී ජයසිංහ මහත්මයා කතා කරේ. ඔව්. එතුමා පැහැදිලි කරේ දැන් මේ ඇති වෙලා තියෙන තත්වය සමනය කරගන්න නම් මොනවද කරන්න ඕන කියන එක නේද? දේශපාලඥයන් නිවැරදි විය යුතුයි. දේශපාලඥයන් මේගොල්ලොම තමයි මේක විසඳන්නත් ඕනේ නේ. අනිවාර්යයෙන්. ව්‍යවස්ථානුකූලව අපි කල්පනා කරලා බැලුවොත් අපිට වෙන එළියෙන් කවුරක් ගැන මේ වෙලාවේ ඔබන්න බෑ මේකට. මෙයාලම තමයි මේ අර්බුද ඇති කරේ. එයාලා ලව්වම මේක විසඳන්න බල කරන්න ඕන ජනතාව නේද? ඒක ප්‍රචණ්ඩකාරී නෙවෙයි. සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ. සාමකාමීව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕන ජනතාව මේවා මේ විදිහට නොවෙන්න. මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරලට ගත්ත සමහර තීන්දුව වැරදීනේ. ඒ තීන්දුව සම්බන්ධයෙන් ආචාර්ය පියංගදුන සිංහ මෙන්න මෙහෙම පැහැදිලි කළේ. ඒ තත්ත්වය ඇති වුණ ගමන්ම රජයට යෝජනා ආව විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ආර්ථික වැඩසටහනක් තුළ යන ප්‍රශ්න තවදුරටත් උග්‍ර වීමට ඉඩ නොදී වළක්වා ගත යුතුයි කියන කාරණාව ඉස්මතු කරා. ඒ සෑම අවස්ථාවකදීම මුදල් ඇමතිවරයාත් මහ බැංකු අධිපතිවරයාගේ ඉස්හාවරේ උනේ අපිට IMF යන්න ඕනේ, අපි IMF යන්නේ, අපිට මේක පුළුවන්
දේශීය විසඳුම් හරහා මේක විසඳන්න පුළුවන් කියන අත්නෝමතික ප්‍රකාශ නිකුත් කරමින් දිගින් දිගටම වළක්වනු ලැබුවා. ඒත් එකම රජය කරපු දෙයක් තමයි දැන් එක පැත්තකින් බදු ආදායම කඩාවැල්ලක්. ඒ නිසා රජයේ වියදම් දැරීමට හැකියාවක් නැහැ. ඒ තත්ත්වය තුළ රජය ගියා මුදල් අච්චු ගහන්න. එහෙම නැත්නම් රජය මූලික වශයෙන්ම මහබැංකුව හරහා තමන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය නිරත වෙමින් එම මුදල් ඉවත් බවක් නොමැතිව රජය තමන්ගේ වියදම් කටයුතු කරගෙන යාමට පටන් ගත්තා. මේක නිසා ඇතිවෙච්ච තත්ත්වය තමයි විශාල උද්දමනයක් රට තුල ඇතිවෙنده බලපෑවා. ඒත් එක්කම විනිමය අනුපාතය අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළා විනිමය අනුපාතය අල්ලගෙන ඉndeපා. ඒ අල්ලගෙන ඉnde වෙන දේ තමයි මූලික වශයෙන්ම ඒ තුල විශාල ප්‍රෙෂර් එකක් නිර්මාණය වෙනවා. ඒ හරහා ඇතිවෙන දේ තමයි අපිට මුදා හරින අවස්ථාවේදී විශාල හානිකරදායි තත්ත්වයක් ඇති වෙන බව ප්‍රකාශ කරා. ඒ පිළිබඳ අවධානය යොමු කරේ නැ බලෙන් රුපියල තියාගත්තා. එහි ප්‍රතිඵලය වුණේ මොකද්ද? විධිමත් නොවන අවිධිමත් අංශය හරහා විනිමය දලාගෙන ඉන්න බලපෑව වගේම අනිත් පැත්තෙන් ඇත්තටම විදේශ විනිමය රට තුලට ගලාගෙන ඒම වැළකුණා. ඒක අපනයනකරුවෝ විදේශ විනිමය අරගෙන ආවේ නැ, විදේශ ගත ශ්‍රමිකයෝ රට තුලට අරගෙන ආවේ නැ. අනිත් පැත්තෙන් දේශීය මුදල් ඇති අය ඩොලර් එකතු කිරීමේ ක්‍රියාමාර්ගවලට ගියා. මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි විනිමය අනුපාතය තුල විශාල ප්‍රෙෂර් එකක් ඇති වෙලා දැන් අද වෙන විට විනිමය අනුපාතය රුපියල් 320 වැනි තැනකට ගිහිල්ලා රට තුල විශාල උද්දමනය විශාල අවිනිශ්චිතතාවයක් ඇති කරලා තියෙනවා. කැපවි ජනතා සේවයට බැලුංගලා මේ විදිහටම ගිහිල්ලා මේ රට සම්පූර්ණයෙන්ම තවත් අර්බුද ගණනාවකට යන සත්‍යයක් උදා වෙයිද? ඒක මේගොල්ල ගන්න තීරණය තමයි රඳාපවතින්නේ. මගේ යෝජනාව නම් අනිවාර්යයෙන්ම මේ කට්ටිය ලව්වම් මේ ගොඩ ගන්නන්න ඕනේ. මොකද මම කියන කාරණා ටික ඉෂ්ට කරන්න අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් අවශ්‍යයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුනෙන් දෙකේ පල්ලේ තියෙන මේ ආණ්ඩුව විසින්ම මොකද මේක කාලා විනාශ කරපු මිනිස්සු විසින්ම මේක නිවැරදි කිරීම කරන්න ඕනේ. ඒ නිසා මේක ආයේ තුනෙන් දෙකේ බලයක් හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ. ඒකට කල්ගත කරන්න නැතුව ජනතාව විසින් ප්‍රචාරක පුලුවන් තරම් ප්‍රචාරක දෙන්න ඕන මේ කට්ටියටම බලාම මේක සම්මත කරලා දීපල්ලා අපේ රහදා ගන්න කියලා. ඒ කියන්නේ දේශපාලකයා නීති රැකත් කිරීම කියන කාරණයත් දේශපාලකයාගේ වරප්‍රදාස් තියෙනම අවශ්‍ය කරන එකත් දේශපාලන පක්ෂය නීති විගණන රැකත් කරන කියන කාරණයත් ප්‍රධාන වශයෙන්ම ඊළඟට කෘෂි ආර්ථිකයේ විදේශ වලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන නීතිය වන ආණ්ඩුක ව්‍යවස්ථාව ඇතුළට ගෙන ඒමත් ඊළඟට දේශීය කර්මාන්ත ආරක්ෂා කරන වැඩපිළිවෙල ආණ්ඩුක ව්‍යවස්ථාව ඇතුළත් තියෙන කාරණා ටික මේ රට විනාශ කරපු දේශපාලකවල ලව්වම කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කාටවත් එක් කරන්න බෑ. ඒ නිසා දැන් මේක කරගත්තොත් හෙට ඉඳලා රට අපව යන්න පටන් ගනී. ඒ වුණත් මුළු ලෝකෙක එක්කම වෙලා මේ රට උදව් කරන්නේ. මොකද දැන් ලෝකෙක එක්කම වෙලා උදව් කරන්නේ මොකද පාලකව දූෂිතයි කියලා මුළු ලෝකෙම අවබෝධ කරගෙන තියෙන්නේ. එකතා කරේ හිටපු විගණකාධිපතිතුමා ගාමිණි විජේසිංහ මහත්මයා එතුමා පැහැදිලි කරන්නේ මේ වෙනකොට මේ තත්වය තවදුරටත් ගියොත් මොකද වෙන්නේ කියන එක. දැන් කරන්න තියෙන දේ තමයි එතුමා හොඳ යෝජනාවක් කරේ කෑවනම් විනාශ කරා නම් දැන් තියෙන්නේ සොයන් විවේචනය කරගෙන මේ අයට මේ ප්‍රශ්නේ විසඳන්න. මොකද මේ තිරෙන මේ කාපු බීපු කාලේ සාක්කුවලක් දාගත්තනේ. ඒ සාක්කුවල දාගත්තේම මේ පිරිලා ඉතිරිලා යන්න තියෙනවා. මේක බොහොම පැහැදිලිනේ. අර සමහරව කිව්වා ඉතිරිලා දෝරේ ගලනවා. සමහරව ඇහුවනේ මේ ඔහොම චෝදනා කරන්නේ දැක්කද කියලා. දැකපුව තමයි මේ අද සනේ අනාවරණය වුනේ. පොහොර නැව් වලට වන්දි ගෙවන්න නේද? එහෙම අතනොමදක තීරු తీරන ගත්තනේ. ඒ වේ පීඩාව විඳින්නේ මේ රටේ ජනතාව දැන්. එහෙනම් ඒවට යම් සාධාරණක ඉටු වී යුතුයි. මොකද ඉල්ලා අස්සුනා කියලා මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයා, අපි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෑමේදී අපිට ණය ලබා දීලා තියෙන රටවල් සංවිධාන හා ණයකරුවන්ගෙන් අපි යම් ආකාරයක සහනයක් ඉල්ලා සිටිනවා. අපිට ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් දෙන්න, අනිත් පැත්තෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය අපිට අඩු කරලා දෙන්න කියන ආකාරයේ සහනදායි ක්‍රියාමාර්ගයක් ගන්න ඉල්ලනවා. හැබැයි මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය අකුලවන්න උත්සාහ කරනවා නම්, මානව හිමිකම් කඩකරන්න උත්සාහ කරනවා නම්, විශාල පීඩනයකට ජනතාව පත් කරන්න හදනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට එවැනි අවස්ථාවකදී අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ අර කියන සහන ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. අපි දන්නා විශේෂයෙන්ම බටහිර රටවල් මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ රජයන් කොච්චර දුරට සැලකිලිමත්ව කටයුතු කරනවාද කියන එක හරියාකාරව බලාගෙන තමයි අදාළ මූල්‍ය හා මූල්‍ය නොවන ආධාර අපිට ලබා දෙන්නේ. රජය දැන් යම් ආකාරයක මර්ධනකාරී ක්‍රියාවලියක නිරත වුණොත් දැනටමත් යම් විදියකට නිරත වෙලා තියෙන ආකාරයෙන් ඒකෙන් ප්‍රකාශ වෙන්නේ ඒ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් හරහා ලබාගත හැකි විසඳුම අපිට ලබා ගන්න හැකි වෙන්නේ නැහැ.
එනිසා තවදුරටත් මේ මොහොතේ අපි මොකද්ද කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් උත් අවබෝධයක් තියෙන්න ඕන. මේ 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 අපිට අමුතුවෙන් දේවල් කරන්න අමාරුයි. නැටේ නීතියක් තියෙනවා. ඒ නීතිය උල්ලංඝනය කරන්න බෑ නේද? ඉතින් ඒ නිසා මේ මේ දැන් සමහරු ඉල්ලලා අස්සලා ගිහිල්ලා ආය ආවා. හැබැයි ඉල්ලලා අස්සුණා ඇත් පිටසක් ඉන්නවා. නේද? තමන්ගේ ඒත් තමන්ගේ වාසියට තමයි. ඒක තේරුම් ගන්න ඕනේ. මේ මේ ජනතාවට ආදරේ නෙවෙයි. නැත්තම් මේවා කලින් දැකලා ඉල්ලලා අස්සුණාද? නේ? විවේචනය කළාද? විවේචන නෑ. ඒ නිසා මේ ඇමති මණ්ඩලයේ ඉල්ලලා අස්සුණාට පස්සේ මේ ප්‍රශ්න ටික විසඳෙනවද කියන කාරණාව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැහැදිලි කළා. දැන් ඇමති මණ්ඩලයේ ඉල්ලලා අස්සුණා. දැන් ඇමති මණ්ඩලයක් ඉල්ලලා අස්සුණාය කියලා ඇත්තටම රටේ මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදය විසඳ ගන්න පුළුවන් වේද? මම හිතන්නේ ඒක ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක්. පළවෙනි කාරණාව තමයි මේ ගැටලුව අදාළව අද අපිට පේනවා විශාල ජනතා විරෝධයක් පවතින රජයට එරෙහිව තියෙනවා. මෙවැනි රජයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග සමීපව කටයුතු කරමින් විසඳින් සෙවීමේ හැකියාවක් නැහැ. ඒ මත නිසාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනු ලබන යම් යම් යෝජනා අනිවාර්යයෙන්ම හේතු වෙනවා භාණ්ඩ මිල තවදුරටත් වැඩි වෙන්න, ආනාධාර කප්පාදු කරන්න, අනිත් පැත්තෙන් රජයට බඳවා ගැනීම සීමා කරන්න, බදු ඉහළ දැමීම සඳහා ඌ විවිධ යෝජනා තියෙනවා. අපි කියනවා මේ යෝජනා ඇත්තටම කෙටි කාලයේදී ජනතාවට විශාල පීඩනයක් ගෙන දෙන යෝජනා. දැනටමත් ජනතාවට එපා වෙලා තියෙන ආණ්ඩුවකට හැකියාවක් නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරලා ආර්ථිකයට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි අපි හිතන්නේ මුලින්ම අපි තේරුම් ගත යුතු මූලික කාරණාව. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී රජයක් පැවැතිය යුතු වන්නේ විශේෂයෙන්ම ඔහුගේ ජනප්‍රියතාව ඉහළින් තියෙන තත්වයකදී තමයි අපිට ඒ සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව පවතින්නේ. අද වෙන විට තියෙන තත්වයේ ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඇති හැකියාවක් නැහැ. මේ නිසා මම හිතන්නේ නැහැ මේ රජයේ ඇමතිවරු මොන ආකාරයට මාරු කරත්, මහ බැංකු අධිපතිවරු මාරු කරත්, මුදල් ඇමතිවරු මාරු කරත් මේ රජයට මේ ආර්ථික ගැටලුව සඳහා ඌ විසඳුමක් ලබා දිය හැකි කියලා මම විශ්වාස කරන්නේ පළමුව. කැපවි ජනතා සේවයට බැලුම්ගල. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නයිජීරියාවේ රට පාලනය කළ මිලිටරි පාලකයෙක් හිටියා අවුරුදු ගණනාවක් සනි අබාචා කියලා. ඒ රටේ ගොඩාක් මේ වටිනා ඛනිජ සම්පත් තියෙන රටක්. ඔහු රුපියල් බිලියන 5ක් දක්වා අවම වශයෙන් ඔහුගේ කාලයේදී සොරකම් කළයි කියලා දැනන් හිටියා. නමුත් ඔහු ඉන්න කාලේ ජනතාවට කරගන්න විදිහක් තිබුණේ නැහැ මේ ඔහුව නීතියේ රැහැනට ගන්න. නමුත් ඊට පස්සේ ඒ රටේ සිවිල් සමාජය ක්‍රියාත්මක වුණා. මේ කුකුමාරි අපිට යුක්තිය ගේන්න මොහු මේ කරපු හොරකම් වලට මොහුව නීතිය රැහැනට ගේන්න කියලා ක්‍රියාත්මක කළාට පස්සේ ඒ දූෂණ සඳහා සාක්ෂි හොයාගෙන ඉදිරිපත් කළාට පස්සේ එතනදී මේ සම්බන්ධයෙන් ඒ හොරකම් කරපු ධනය ආයිත් රැස් කරගෙන ඒ නයිජීරියානු ජනතාව වෙත බෙදා දීම දක්වා ඒ කියන්නේ හොරකම් කරපු සම්පත් නැවත රටට ගෙනෙල්ලා ඒවයින් පීඩාවට පත් වෙන ජනතාවට බෙදා දීම දක්වා ක්‍රියාමාර්ගයක් වුණා. මේවා වෙන්න බැරි නෑ. නමුත් ටිකක් කල් යනවා, අමාරුයි. නමුත් අඩුම ගානේ වෙන්න තියෙන දෝෂණයක් වළක්වා ගන්න පුළුවන් ජනතාව අවදියෙන් සිටිනවා නම් වගවීම අනිවාර්යයි. අපිට මතකයි චිරාන් මේ පහුගිය රජයේ සමය දින 52 ආණ්ඩුව හැදුන කාලේ හිටපු ජනාධිපතිවරයා කිව්වා මේ එක මන්ත්‍රීවරයෙක් මිලියන 500කට විතර අලෙවි වුණා කියලා. අලෙවිනේ සල්ලි කොහෙන්ද නේද? නේද? ඉතින් ඒවා මේ කොහෙන්ද මෙච්චර මේ සල්ලි මෙච්චර හම්බ කරන්නේ? ඉතින් ඒ නිසා ඒව ගැන හොයන්න ඕන. ඉතින් තව දුරටත් ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයාත් එක්ක කතා කරා මේ தත්ත්වය ඇති වෙන්න මොකක්ද බලපෑවේ හේතුව වගේම ඉදිරියේදී තවදුරටත් මේ ආර්ථික අර්බුදයේ පවතින කොහොමද කියන කාරණාව එතුමා මෙන්න මෙහෙම භයානක පැහැදිලි කිරීමක් කළා. ඇත්තටම
පුළුල් සාකච්ඡාවක් විද්වත්තුන්ගේ අදහස් වලට කන් දීමක් කිසිවක් නොකර ඉතාමත්ම අත්නෝමතික ආකාරයට මේ ගැටලුව ප්‍රශ්නය සඳහා උත්තර දෙීමට ගිය මාර්ගයේදී තමයි මේ සියල්ලම විශාල අර්බුදයක් බවට පත් වුනේ. මම හිතන්නේ ඒක නිසා මේ ගැටලුව මේ අද වෙනකට ගෙනල්ලා තියෙන තත්ත්වය තමයි ක්ෂණිකව විසඳීම ඉතාමත්ම අසීරු තත්ත්වයකට හා අනෙක් පැත්තෙන් ඊළඟ වසර 20 තුලදී කෑම අවුරුදු 4කට 5කට සැරයක්ම මේ හා සමාන ආර්ථික අර්බුදයකට මේ රට ගොදුරු වන තත්ත්වයට පත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන්වත් ඉවැරදි තීන්දුව తీරන ගත්තේ නැතොත් අනිවාර්යයෙන්ම මේ හා සමාන තත්ත්වයන් අවුරුදු 4කින් 5කින් සෑම විටම ලංකාවට අත්විඳින්න සිද්ධ වෙන තත්ත්වයකට අපි අත් වෙලා තියෙනවා. ඒ භයානක අත්දැකීමට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වැරදි තීන්දුව తీරන නිසා. ඒක නිසා දැන්වත් හරි තීන්දුව తీරන ගන්න පාලකයන් කටයුතු කරන්න ඕන, ජනතාවත් ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන කියන කාරණාව මතක් කරමින් අපි සමුගෙන යනවා. සුබ දවසක්. මම තිලින. මම චිරාම්.